හායි සුබ දවසක් ඔයාලට. කිසිම මුදලක් නැතුව හා ඉතා අඩු පිරිවැයකින් ආරම්භ කරන්න පුළුවන් ආදායම් මාර්ග කීපයක් ගැන තම අද මම ඔයාලට කියන්න යන්නේ. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්නේ යම් අවස්ථාවන් කීපයක් පමණයි. ඒවා ආදර්ශයට අරන් හොඳට හිතලා බලලා නිර්මාණශීලීව ආදායම් මාර්ගයක් සකස් කරගන්න තමයි ඔයාලට තියෙන්නේ. නැහැබැගියන්නේ නැතුව අදිෂ්ඨානෙන් මේ ගැන හිතලා කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම ඔයාලට ලොකු ගමනක් යන්න පුළුවන් වෙනවා. අදකාලේ තියෙන මේ ආර්ථික අපහසුතාවලින් මිදෙන්න වඩයම් ආදායමක් ලබා ගන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න පුළුවන් දේ බලන්න. ඉතින් වැඩි විස්තර දැනගන්න අපි යමු වීඩියෝ එකට. මම මුලින්ම කියන්නම් මුදලක් ආයෝජනය කරලා ඔයාලට කරන්න පුළුවන් දේවල් ගැන. පළවෙනි එක තමයි තනි භාණ්ඩේ අවන්හල් හිමිකරු. විවිධ භාණ්ඩ අඩංගු විශාල මෙනු සහිත අවන්හල් වෙනුවට එක් භාණ්ඩයක් පමණක් විකුණන කුඩා අවන්හලක් හෝ ජංගම අවන්හලක් පටන් ගන්න. ගොඩක් භාණ්ඩ ගන්න ඒවට අවශ්‍ය අනෙකුත් බඩු භාණ්ඩ ගන්න අපිට ලොකු වියදමක් යනවා. අවම ආයෝජනයක් කරලා අපිට එක භාණ්ඩයක් විතරක් විකුණන්න පුළුවන් විදිහේ කුඩා අවන්හලක් පටන් ගන්න එක අපිට ගොඩක් ලේසි. උදාහරණයක් විදිහට කේක් කඩයක්, කොෆි ෂොප් එකක්, කුකීස් ෂොප් එකක්, ස්මූති ෂොප් එකක්, බීම ෂොප් එකක්, හෙල්ත් ඩ්‍රින්ක්ස්, බර්ගර් ෂොප් වගේ දෙයක් පටන් ගන්න පුළුවන්. ඔයාට හදන්න පුළුවන් හොඳම ආහාරය ඔයාට හොඳ දැනුමක් තියෙන එක් දෙයක් ගැන විතරක් අවධානය දෙන්න. ඒවා අවශ්‍ය වන පුද්ගලයින් ස්ථාන සොයාගෙන වෙනස් විදිහකට වැඩි ගුණාත්මක භාවයකින් සෞඛ්‍ය ආරක්ෂිතව පිළිගන්වන්න බලන්න. ඒ වගේම සාධාරණ මිලකටත් ඒවා ලබා දෙන්න. ඇසත් දිවත් හිතත් තුනම පිනවන්න පුළුවන් නම් ඔයාට දිනෙන් දිනම පාරිභෝගිකයන් වැඩි වෙන්න පටන් ගනීවි. දෙවෙනි එක තමයි පැලෑටි අලවිය. මෑත කාලිනව පැලෑටි වලට ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතිනවා. ගොඩක් අය ගෙවතු අලංකරණයට, නිවාස ඇතුළ අලංකරණයට පැලෑටි භාවිතා කරන පෙළඹිලා තියෙනවා. ඔයාට පුළුවන් විශාල වර්ගයේ පැල නැතුව පුංචි පැල වර්ග වලින් ඔයාගේ ව්‍යාපාරය කරගෙන යන්න. වෙළඳපළේ තියෙන හොරු බෝටි කුඩා පෝච්චි. ඒව අරගෙන ඔයාට මේ පුංචි පැල හිටවලා විකුණන්න පුළුවන්. ඔයාගේ ප්‍රදේශයේ නිවාස වලට, කාර්යාල වලට අවශ්‍ය විදිහට ඒවා ගෙනින් දෙන්න පුළුවන්. නැත්නම් සුදුසු විදිහට කොරියර් මගින් යවන්නත් පුළුවන්. නිවාස ඇතුලේ විසිතුරු විදිහට තියෙන පැල අතරින් රාත්‍රියේදී ඔක්සිජන් පිට කරන පැල වර්ග තියෙනවා. ඒ පැල වර්ග වලටත් අද වෙළඳපළේ ඉහළ ඉල්ලුමක් තියෙනවා. තුන්වෙනි එක තමයි යෝගා හෝ ෆිට්නස් ගුණකරුවන්. ශාරීරික නමශීලිතාවය හා නිරෝගීභාවය පවත්වාගෙන යන්න උදව් වෙන යෝගා හා ව්‍යායාම පිළිබඳව ඔයාට අනිත් අයට උගන්වන්න පුළුවන් නම් ඒකත් හොඳ ආදායම් මාර්ගයක්. මුලින්ම ඔබට ඒ සම්බන්ධව හොඳ දැනුමක් අත්දැකීමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඔයාට පුළුවන් ස්ථානයක් උලියට අරන් අවශ්‍ය උපකරණත් මිලදීගෙන එහි පන්ති පවත්වන්න, ඩයට් ප්ලෑන්ස් හඳුන්වා දෙන්න. සාධාරණ මාසික ව්‍යායාම මුදලක් පන්තියට සහභාගි වෙන අයගෙන් අය කරන්න පුළුවන්. සූම් ක්ලාස් ඔස්සේද ආටමේක කරගෙන යන්න පුළුවන්. ඒට නම් කිසිම ආයෝජනයක් අවශ්‍ය වන්නේ නැහැ. හරි, මම කලින් කිව්වේ යම්කිසි මුදලක් ආයෝජනය කරලා පටන් ගන්න පුළුවන් දේවල් ගැනනේ. දැන් කියන්නේ යන්නේ කිසිම ආයෝජනයක් නැතුව ඔයාට කරන්න පුළුවන් දේවල් ගැන. මේකේ පළවෙනි එක තමයි කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කර නිර්මාණ කිරීම. මේ කාලේ හරිම ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා මේ කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කරලා නෝට්බුක්, ඩයරි වගේ දේවල් නිර්මාණය කරන එක. ඉවතලන පත්තර, කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කරලා නෝට්බුක්, ඩයරි, සුබපැතුම් පත් නිර්මාණය කරලා විකුණන්න පුළුවන්. බුක් ෂොප් වලට දාලා නැත්නම් ඔන්ලයින් විකුණන්නත් පුළුවන්. ජර්නල්ස් කරන අය අතරේ මේ වගේ නෝට්බුක්, ඩයරි ගොඩක් ජනප්‍රියයි. දෙවෙනි එක තමයි සමාජ මාධ්‍ය ජාලා ප්‍රචාරණ සේවය. වර්තමානයේ තියෙන දැඩි තරඟකාරීත්වය නිසා ගොඩක් මිනිස්සුන් හරිම කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒ නිසාම ගොඩක් දෙනා මේ ඔන්ලයින් ෂොපින් කින්දේ නැඹුරු වෙලා තියෙනවා. මේ සමාජ ජාලා තුළ දැන් ගොඩක් අය ව්‍යාපාර කරගෙන යනවා. වඩ පුළුවන් ඒ අයගේ ව්‍යාපාර ප්‍රචාරණය කරන්න. ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක්, ටික්ටොක් වැනි මාධ්‍යන් වලින් ඔයාගේම ගිණුමක් කරහා මේ වැඩේ කරන්න පුළුවන්. ඔයා ෆේස්බුක් පේජ් එකක් කරනවා නම්, ගොඩක් ෆලවර්ස්ලා ඉන්නවා නම්, ඒ අය අතරේ ඉන්න මේ බිස්නස් කරන අයගේ බිස්නස් ඔයාගේ පේජ් එක හරහා ඔයාට ප්‍රචාරණය කරන්න පුළුවන්. ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් වලත් එහෙමයි. මුලින්ම ඔයාගේ පේජ් එකේ ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එකේ ෆලවර්ස්ලා වැඩි කරගන්න. මේ සඳහා හොඳ ක්‍රියේටිව් මොලයක් තියෙනවා නම් හොඳයි. නිර්මාණශීලී පෝස්ට්, වීඩියෝස් වලින් ඔයාට පුළුවන් ඔයාගේ ෆලවර්ස්ලා වැඩි කරගන්න. ඊට පස්සේ ප්‍රචාරණ කටයුතු පිළිබඳ දැනුවීමක් දාලා ඒ හරහා සම්බන්ධ වෙන අයගේ ව්‍යාපාර ඔයා ප්‍රචාරණය කරලා දෙන්න. ඉතින් ඒ වෙනුවෙන් ඔයාටත් ඒ කෙනාට සාධාරණ විදිහේ මුදලක් ආය කරගෙන ඔයාගේ ආදායම් මාර්ගය හදාගන්න. තුන්වෙනි එක තමයි වැඩිහිටියන් හා කුඩා දරුවා රැක බලා ගැනීම. කුඩා දරුවන් සිටින කාන්තාවන් කියාවන් වලට යනකොට ඔවුන්ගේ දරුවන් ඔවුන් නැවත පැමිණෙනකම් ඒ කාල සීමාව ඇතුළත ආරක්ෂාකාරීව බලාගත හැකි පිරිස සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා.
ඒ වගේම තමහා වැඩිහිටියන් බලාගන්නත් ඒ වගේම ඉල්ලමක් තියෙනවා. රට රැකියාවන් වලට යන අය වෙනත් වෙනත් කාරණාවලදී තමන්ගේ නිවසේ සිටින මව පියා ආදී සීයා බලාගැනීමට මේ ආකාරයට කට්ටියු ගන්නවා. පූර්ණ කාලීනව නැත්නම් අර්ධ කාලීනව කරන්න පුළුවන් මේ සේවාවට විශාල බැටපුකුත් කෑම බීම අවශ්‍ය නම් ඉදුම් හිටුම් මුණත් ලබා දෙනයි ඉන්නවා. විශ්වාසවන්ත ඉතා කාරුණික ඉවසලිවන්ත වහා ඉතා පරීක්ෂාකාරීව කටයුතු කරන ඕනෑම කෙනෙක්ට මේ කාර්යය කරන්න පුළුවන්. ඔබේ මිත්‍ර මිත්‍රියන් අතරේ හරි සමාජ මාධ්‍ය ඔස්සේ හෝ මේ ගැන ප්‍රචාරණය කරලා කිසිදු මුදලක් නොමැතිව ඔයාට මේක පටන් ගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ සම්ප්‍රදායෙන් ඔබව සිටිය හැකි මනසකුත් උදව් කිරීමට ඇති කැමැත්තත් වගකීමක් දැරිය හැකි වීමත් පමණයි. හතරවෙනි කාරණාව තමා YouTube නාලිකාවක් ආරම්භ කිරීම. ඔයාගේ දැනුම හෝ හැකියාවන් පදනම් කරගෙන නැත්නම් ජනප්‍රිය මාතෘකාවලට කන්ටෙන්ට් නිර්මාණය කරලා YouTube නාලිකාවක අප්ලෝඩ් කිරීමෙන් ඒට ලැබෙන views හා සබ්ස්ක්‍රයිබර්ලා ගණන ඔස්සේ ඔයාට ආදායමක් ලබා ගන්න පුළුවන්. ලෝකේ ගොඩක් දෙනා ආරබෙන මාතෘකා ඔස්සේ videos නිර්මාණය කරන්න පුළුවන්. උදාහරණ විදිහට ප්‍රොඩක්ට් රිවීව්ස්, how to do you tutorials, DIY, vlogs, entertainment, food, beauty and fashion, music, science and technology, gaming, travel, cooking වැනි දේවල් වලට පුළුවන්. ඉතින් නිර්මාණශීලීව කරන්න පුළුවන් දේවල් බොහොමයක් තියෙනවා. ඔයාට වැඩියෙන්ම හොඳට නිර්මාණශීලීව කරන්න පුළුවන් මාතෘකාව ඔස්සේ වැඩ කරන්න. channel එකක් හදාගන්න විදිය ගැන ඕනතරම් videos YouTube එකේම තියෙනවා. ඉතින් ඒවා බලලා නිවැරදිව channel එකක් හදාගෙන ඔයාට වැඩ කරගෙන යන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ නිර්මාණශීලී මොළයකුත් ස්මාර්ට්ෆෝන් එකකුත් පමණයි. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් මම නතර කරනවා. මේකේ තියෙන දේවල් ගැන විස්තරාත්මකව ඔයාලට දැනගන්න ඕන දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න. අපි එතකොට මේ දේවල් තනි තනිව වෙනම වීඩියෝ එකකින් ඔයාලට දැනුවත් කරන්න. ඒ වගේම මේ විදිය තවත් වටිනා දේවල් ඉස්සරහට දැනගන්න බලන්න අපේ channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකල් ඔයාලට සුබ දවසක්.